සියලුම ගෞරවයක් මහිමයක් ප්‍රශංසාවත් ත්‍රිවිධ දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිට් වෙමු. ආත්මික යුද්ධායුධ අතර තියෙන අත්‍යවශ්‍යම ආයුධයක් තමයි ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම. එක්තරා ග්‍රන්ථ කතෘවරෙක් ලියනවා ඇයි ඒක අපේ ආරක්ෂාවට ඒතරම් පදනමක් ලෙස තිබෙන්නේ කියලා. රෝම සොල්දාදුකගේ ලයවැස්ම විසින් ඔහුගේ සියලුම වැදගත් අවයව ආවරණය කරනු ලැබුවා ඉදිරියෙන් මෙන්ම පසුපසිනුත් ඔහුගේ ශරීරය ආරක්ෂා කරමින්. සාමාන්‍යයෙන් ලයවැස්ම සාදනු ලැබේ ලෝහවලිනුයි. ධර්මිෂ්ඨකමේ ලයවැස්ම සෑම දේවදරුවෙකුටම ලැබෙන දීමනාවක්. අපි අසරණ අභක්තික සහ බලාපොරොත්තු රහිත පෞකාරයන්ව සිටියේදී දෙවියන් වහන්සේ තමයි අපව ධර්මිෂ්ඨ කළේ. දෙවියන් වහන්සේ අපේ සියලු පාපවලට කමාව දුන්නා. අපේ පාප මුළුමනින්ම කමා කර ඇත නිසා සාතන්ට බෑ තවදුරටත් මරණයේ බලය අප කෙරේ බලපවත්තන්ට. සාතන්ගේ වඩාත්ම සාර්ථක උපාය මාර්ගයක් තමයි අපේ පාප අප ඉදිරි තබන එක. අපි පසුතැවිලි පෞකියාදී කමාව ලබාගෙන තියෙන පාප පවා ඌ අපට මතක් කර දෙනවා. නැතිනම් උත්සාහ කරනවා අපට ඒත්තු ගන්නවන්ට ඒ පාප නිසා දෙවියන් වහන්සේට අපව පාවිච්චි කරන්න බැරි වී තිබෙන බවත් උන්වහන්සේට අපව අවශ්‍ය නොවන බවත්. සමහර විට ඔහු අපට ඒත්තු ගන්නට උත්සාහ කරන අපේ පාප කොයිතරම් බරපතලද කියනවා නම් දෙවියන් වහන්සේ කිසි විටක ඒවට කමාව නොදෙන බව. මේ දේවල් අපි විශ්වාස කරනවා නම් ඒක හරියට අපේ ලයවැස්ම නැතුව සටනට යනවා වගේ වැඩක්. ඉතින් වරදටපත් කිරීමක් හෝ කරදරයක් පැමිණෙන විට සාතන් අපට සිතන්ට සලස්සනවා දෙවියන් වහන්සේ අපට ප්‍රේම නොකරන බව නැත්නම් උන්වහන්සේ අපට දඬුවම් දෙමින් සිටින බව. මෙවැනි අවස්ථාවලදී අපි හඳුනාගත යුතුයි කවුද එවැනි දෝෂාරෝපණ සඳහා අපව උසිගන්වන්නේ කියලා. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේ අපගේ පාපවලට කමාව දී තිබෙන නිසා ස්තුති. සාතන්ට තවදුරටත් අප කෙරෙහි බලය පාන්නට ඉඩක් නොමැති නිසාද ස්තුති වේවා. ආමෙන්.